मतक अटवी निष्पादनय पिन्न प्रोडक्शन सैम संविधातिनिक रात्रि नवेट नवत प्रचारय रात्रि दहयट सीहान रेडियो से बलापुरुत्तु वन्न पिन्न मतक अटवी पिन्न मतक अटवी निष्पादनय पिन्न प्रोडक्शन सैम संविधातिनिक रात्रि नवेट नवत प्रचारय रात्रि दहयट सीहान रेडियो से बलापुरुत्तु वन्न අතීතය වර්තමානය හා අනාගතය එකට යාකල ජීවිතයේ දුක සතුට වේදනාව එකට කැටි කරගත් සුන්දර මතක පිරී පින්න මතක අඩවිය दुरा මංගල්ද වැඩ කටයුතු ටික නම් යස අපූර්වට කෙරුණා නේද අක්කේ අනේ ඕබන්නංගියේ ඇස් වහක් කට වහක් නැහැ වැඩ ටික ලස්සන්ටම සිද්ධ වුණා ගෑනු ධර්මන යමක්කම තියෙන පවුලක ළමෙක් වගේ නේද ඔව් නැතුව බෑනේ අපේ පවුල් වලට පෑහෙන කෙනෙක් වෙන්නත් එපැයි අපේ මහත්තයා මේ මංගල්ලට කැමති උනේම ඒක නිසා තමයි එතකොට මේ අපේ රවින් පුතාම හොයාගත්ත කෙනෙක් නෙවෙයිද නෑ බන්නංගියේ අපේ මහත්තයා අර ජයසේන කපුවට කියලා කතා කරගත්තු එකක් කෙල්ල බලන්නත් කලින් බැලුවේ පොරොන්දන් පොරොන්දන් හොඳට ගැලපෙනවා කියලා කිව්වම තමයි කෙල්ල බලලා මංගල්ලට දින යොදාගත්තේ රවින්ගෙන් මනිෂාගෙන් විවාහ මංගල්‍යය ගැන තමයි ඒ රවින්ගේ අම්මයි නැන්දයි කතා කර කර ඉන්නේ රවින් දිසානායක කියන්නේ යහමින් සල්ලි බාගි තිබුණ ගමේ නම්බුකාර විදිහට ජීවත් වුණ පවුලක දරුවෙක්. ඔහු විවාහ වුණේ යෝජිත විවාහයකින්. පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැති අකමැතිකම් වෙනුවෙන් විවාහය ජයටම සිදු වුණා. මේට කලින් ඔයයි මමයි කවදාවත් මුණ ගැහිලා තිබුණේ නැහැ. අපි කවදාවත් ආදරය කරලා තිබුණෙත් නෑ තනි තනිව වෙන වෙන ලෝකවල ජීවත් වුණ අපිව ගෙනල්ලා ලෝකයක් ඉදිරියේ උචාරුවට ලෝකෙට පේන්න දෑඟිලි වලින් බැඳුවා ඒ එකතු වුණේ නිකම්ම නිකං ඇඟිලි දෙකක් මිස හිත දෙකක් නෙවෙයි නේද කියලා ලෝකයා දැක්කනේ ඔයත් අසරණයි මමත් අසරණයි මොන දේ වුණත් ලොවක් ඉදිරියේ අපි බැඳිලා ඉවරයි ආපහු හැරෙන්න අපිට බෑ අපි හැමින් හැමින් එකිනකව තේරුම් ගනිමු. එතක ලෝකයා ඉදිරියේ සිනාසෙමු. සතුටින් නැතත් සතුටින් ඉන්නවා වගේ. ලෝකයක් ඉදිරියේ අතිරංගණයක යෙදෙමු. කවදාවත් හිත හැඳිනගෙන නොසිටියත්
මනිෂා රවීන් දෙදෙනා එකිනෙකා හඳුනා ගනිමින් දෙමව්පියන්ගේ හිත සනසමින් ලස්සන පවුල් ජීවිතයක් ගෙන ගියා. රවීන් තම රැකියාවෙන් කාර්යබහුල වෙද්දී මනිෂා ගෙදර කටයුතු බලා ගනිමින් කාලය ගත කරා. තුනුරුවන්ගේ පිහිටයි ඔයාලට. දැන් ඉතින් ඔයාලගේ පවුල සම්පූර්ණ වුණානේ පුතේ. රවීන් සැමියාගෙන් තාත්තාගේ තනතුරට උසස් වීමක් ලබා දෙමින් මනිෂා ගැබිනියක් වුණා. කාලය ගෙවී ගියා. පුංචිම පුංචි රෝස මලක් වගේ කෙලි පොඩක් මනිෂාගේ කුසින් මෙලොව එළිය දැක්කා. මව්පියන් සනසන්න දෑකිලි බැඳගත් රවීන්ගේ ලෝකයට ඇත්තටම සැනසීම උදා වුණා කියලා රවීන්ට දැනුනේ ඒ පුංචි කෙලි පැටික්කි අතට ගත්ත පළවෙනි වතාවෙමයි. පුංචි කෙල්ල රවීන්ගේ ලෝකයට සැනසීම විතරක් නෙවෙයි වාසනාවත් අරගෙන ආවා. රවීන්ට තම රැකියාවෙනුත් උසස් වීමක් ලැබුණා. ඒත් රවීන්ට ටිකක් වැඩ වැඩි වුණා. වෙනදා පවුල එක්ක ගෙවන කාලය ටිකක් අඩු කරන්න වුණා. ඒත් රවීන් ඒ හැමදේම කළේ සතුටින්. මොකද තමාගේ ලෝකයක් වටින වස්තුවක් වුණ පුංචි කෙල්ලත් ඒ වස්තුව දුන්න ආදරණීය බිරිඳ මනිෂාගේත් අනාගතය ලස්සන කරන්න පුළුවන් වෙන්නේ ඒ කරන රැකියාවෙන් නිසා. හෙලෝ මනිෂා, කියන්න මොකද වෙලා තියෙන්නේ? හෙලෝ රවීන්, චූටි දෝනිට ටිකක් සනීප මදි. බෙහෙත් ටිකක් ගන්න යන්න වෙයි. ඔයාට පුළුවන්ද දැන් එන්න? දෝනිට ගොඩක් අමාරුද මනිෂා? ඔව්, ටිකක් උණ ගැනිලා. පුළුවන් නම් ඇවිත් යන්න. මම නම් වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. මම මෙහෙම කරන්න. ඔෆිස් එකේ ඩ්‍රයිවර් වෙවන්නම් වාහනේක. ඔයා ගිහින් දෝනිට බෙහෙත් ටික අරගෙන ඉන්නකෝ. අනේ ඉතින්. ඒත් ඔයා නැතුව කමන්නෑ ළමයෝ, ඔයා ගිහින් බේත් ටික අරගෙන ඇවිත් මට කෝල් එකක් දෙන්න. රවීන් නොමැතිව පිටස්තර පිරිමියෙකු සමග රෝහලට යන්න මනිෂා මුලදී කැමති වුණේ නැහැ. ඒ වුණත් ඒ කිරීම විනා අන් විසඳුමක් නැති නිසාම මනිෂා ගමනට සූදානම් වුණා. සුළු වේලාවකින් වාහනය ආවේ රවීන්ගේ ඔෆිස් රියදුරෙකු සමගයි. මනිෂා දරුවා එක්ක රෝහලට ගියා. ගිහින් දරු පැටියාට බෙහෙත් ගත්තා. බෑග් මලුත් ඔසවාගෙන දරුවත් වත්තම් කරගෙන මනිෂා බොහෝ වෙහෙස කරව රෝහලෙන් එළියට එනකොට එළිය හොඳටම වරුසාව. ඒ වරුසාවෙන් රවීන්ගේ මනිෂාගේ කැඳැල්ල ගිලිහි ගහගෙන යයි කියලා මනිෂා හීනකින්වත් හිතන්නේ නැතුව ඇති. මැඩම්, කොදෙන්න ඔය බෑග් එක? මැඩම්ට අමාරුයිනේ බබත් වඩාගෙන මේවා එල්ලන් ඉන්න. ආ, කමක් නෑ, මට පුළුවන්. කොදෙන්න, මම ගන්නම්. මැඩම්ට අමාරු නම් බබත් දෙන්න, මම ගන්නම්. වාහනේ ටිකක් ඈතනේ තියෙන්නේ, කුඩේ අරන් ආවේ ඒකයි මම. බඩුත් ඔසවන් දරුවත් වත්තම් කරන් වැස්ස පායනකම් හිටිය මනිෂා ළඟට කුඩේකුත් ඉහළගෙන ආවේ රවීන්ගේ ඩ්‍රයිවර්. ඩ්‍රයිවර් මනිෂාගේ අතේ තිබුණ බෑග් එකත් අරගෙන ඇයවත් දරුවාවත් වාහනය අසලට එක්කගෙන ගියා. වර්ෂාවෙන් ඇයත් දරුවාත් ආරක්ෂා කර ගැනීමට ඔහු ඇයත් දරුවාත් තම සිරුරට කැටි කරගත්තේ හරිම පරිස්සමින්. ඒ පරිස්සම, ඒ ලෙංගතුකම, ඒ උණුහුම මනිෂාගේ සිතට තදින්ම වැදුනා. වරුසාවේ හීතල හිරිකිඩ සුළඟ මැද්දේ මනිෂා ඩ්‍රයිවර්ගේ පපුවට හේතු වුණේ පුදුමාකාර ලෙංගතුකමකින්. ඒ මොහොතේ මනිෂාව පාලනය කළේ මනිෂාගේ යටිහිත හැමදාම හොයපු, ඉල්ලපු ආදරය, සෙනෙහස, උණුසුම. ගෑනු හිතරි ලෝබයි තමන් ආස කරන පිරිමියගේ ආදරයට, එකම එක ප්‍රේමණීය හැඟීමකට.
लोके मुनवा की उवत गैनु अपिट उरुम गेदर वेटाई लमाएंगे वेड़ टिकाई तमाई दवसे पटांगात विलाविंद रैन इंद टेनका यंद्र याक्वगे करानी वेड़ मतामाई एंद टेनने भागेट मेरुनु मलकंदाक एत एंद टिकियाम तमांगे सेमिया पेम्वता ए गैनिव पप्वट तुरुल करगेन नललट हादु वक्तीला चूटी मैनिक ඔයාට මහන්සිද ආදරේ මං ඔයාට එන්න අපි නිදාගනිමු කියලා කියන එකම එක වචනයක් ඇති ගෑනු අපිට මේ මිනිහාගේ හිතට කල්ප ගානක් බැඳෙන්න ලෝකෙම දුවන්නේ සල්ලි පස්සේ ඒත් ගෑනු හිත හොයන්නේ පුංචි අවධානයක් එකම එක ආදරණීය හැඟීමක විතරයි ඒක ලැබෙන්නේ නැති වුනාම ඒ හිත වලටත් නොදැනීම आदर सिने दैनुनु दैनिन हितलंग नातर वेनु एक सम्मत उनत असम्मत उनत अहो ए विपत सिदुनी नुदैनिम खागे दोसा मास किहिपयकट पसु රවීන් මමයි දරුවයි අම්මලා ගෙදර යන්න කියලා. මොකද මේ හදිස්සියෙම? හදිස්සියක් නම් නෑ ඉතින්. අම්මා බලන්නත් කාලෙකින් යන්න බැරි වුණානේ. නංගිත් නිතරම කෝල් කරනවා ගෙදර අමතක වෙලා නේද එන්නේවත් නැත්තේ කියලා. හරි එහෙනම්. ඒ ඩ්‍රයිවර්වත් අද එවන්න විදියක් නෑ. මිනිහා අද නිමාඩු ගිහින්. කමක් නෑ. මං කැබ් එකක් අරන් යන්නම්. හොඳයි එහෙනම් පරිස්සමින් යන්න. මම ඔෆිස් යල්ලා කෙලින්ම එහාට එන්න. රවීන් දැනගෙන හිටියේ නෑ රවීන් ගෙට ගොඩ වෙනකොටත් චූටි දෝනි අයියේ ඉක්කියස අඬනවා මනීෂා මොකද දරුවා අඬන්නේ රවීන් එහෙම ඇහුවේ ගමන් වෙහෙස නිසා ඇති වූ විඩාවත් සමගම සාලේ තිබූ පුටුවක වාඩි වෙන ගමන් ඇයි පුතා ඔයා ටවුන් එකට එන්න කිව්වා කියලා ළමයා මෙහෙදීලා ඇඳිරි වැඩෙන්නත් කලින් ඉන්නේ මේ ළමයා කියේ මොකද්ද මම එන්න කිව්වා කියලා ටවුමට ගියා මම එන්න කිව්වේ නෑනේ අම්මා එතකොට මේ කෙල්ල කොහෙද ගියේ දෙයියනේ The number you are trying to reach is currently unavailable. Please try again later. ඔබ අමතන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර රවි දිගින් දිගටම ඇමතුම සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඉන් පළක්ුණේ නැහැ. මනීෂාගේ දුරකතනය ක්‍රියා විරහිත කරලා තිබුණා. ඒ මොහොතේ මනීෂාගේ නැගණිය එතනට කලබලෙන් දුවගෙන ආවා. පොඩි ලියුම් කෑල්ලකුත් අතේ තියාගෙන. අයියේ අයියේ මේ බලන්න. මොකද්ද නම් යුවේ? මේක තිබුණේ බබාගේ ඇඳුම් බෑග් එකේ. රවීන් මම ඔයා එක්ක ගත කළේ යාන්ත්‍රික ජීවිතයක්. අම්මා තාත්තගේ කැමැත්තට ඔයාව කසාද බැන්දා. ඊට පස්සේ ඔයාට ඕනි විදිහට ඔයාගේ පවුලට ඕනි විදිහට ජීවත් වුණා. දවසත් ඉස්සෙම තනියම පාළුවෙන් මං කාලි කිව්වේ. උදේ ඉඳන් හැන්ද වෙලා නිින්දට යනකම්ම කොච්චර මැරීගෙන වැඩ කළත් අනේ මනීෂා ඔයාට මහන්සිද? ඔයා හොඳින්ද? එහෙම කියලාවත් අහන්න ඔයාට උමනාවක් තිබ්බේ නෑ රවි එහෙම ඇහුවා කියලා ඒ මහන්සිය අමාරු නැති වෙන්නේ නෑ කියලා මං දන්නවා ඒත් ඒ ආදරණීය එක වචනයකට පුළුවන් ගෑනු අපේ හිත සනසන්න රවි ගෑනු හරි ලෝභයි කෑදර පිරිමින්ගේ ආදරයට ඒත් ඒ තෝයා
आदरे तेरूंगते ना रवि सेनक ओयागे ड्राइवर ना ये मनुष्य मगे गैनो हित तेरूंगता ओयागे मां बलापुरतुन ओयागे कवम दावत नलेबुन मगे जीविते हिस्सला तिब्बे आदरे ये सेनेहस या पिरे हुआ रवि तव दुरटा तो आए किन मट बह हेम कलो मम सेनक आदरेट खरानी लोकू असाधारण प्लीज मंगेन हुए मम गुडाक सतुटी मगे इल्लपु मगे हित इल्लपु ये आदरणीय जीविते जीवत्न मम यागे ड्राइवर सेनक रवि කෙල්ල දිගින් දිගටම අඬනවා රවීන් කෙල්ල සනසන්න කොච්චර උත්සාහ කළත් එන් පළක් උනේ නැහැ හා 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 තාත්තගේ චූටි දෝනිනේ නාඩයිම මයි නාඩයින් මයි දෙයකො නිදියන්න හා 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 නිදියන්න मम नाम कोहम काल का एक मित्रु मुन पवक कलाद आ मनीषा मम मे हम देम कले आगे दर्व गे अनागते मम जीवत्तु ने दर्वे मम पिलिगन आदरे वाल पेन्वे नैकेला मगे हिते हिते वाल विथरा ओयाट मगे आदरे वा मावत वटिन नेति उनाट कमन्ने मावत दाल गियत कमन्ने ओयाट हेम करनवना मीटकालिन ओंड तरम वेलाव तिबुना ओयाट हरेनवना मीटकालिन ओंड तरम आपव हरेन्ने तिबुना कालिन किवना ओयाट यन्न देनवा एत मेच्चर दुरक एविल्ला मेहेम देयक कले ऐ ऐ ओयाट अहेन नैद्द ओयाट अहेन नैद्द ओयागे पप्पुवे किरियेरेन नैद्द देयनी मगे चूट पेटिया बड़गिन वेला मोर दिनवा वाड़ दनेन नद्द मम दाला गियाट कमन्ने मम ओयाट आदरे नै कियनवा नं ओयामट आदरे नै कियनवा नं एत मे पेटिया ओयाट आदरे मे पेटिया वाड़ आदरे केले नद्द ए चूटी केल्ल वेदना विंदिनवा नेद चुट्टक्वत वाड़ दनेन्नी नद्द देयनी मनीषा ऐ मेहेम कले ऐ රවීන් කාමරේ දොර වහගෙන තනියම වේදනාවෙන් කියවන්න ගත්තා. ඒ වෙලාවේ මනිෂගේ අම්මයි නංගි ඇවිත් දොරට තට්ටු කළේ රවීන්ගේ වේදනාව ඔවුන්ට තව දුරටත් බලන් ඉන්න බැරිම තැන. ආ එන්න එන්න අතුරට දොර ඇරලා තියෙන්නේ. පුතේ අනේ දරුවෝ හිත පාලනය කරගන්න ගියේ කී ගියා ආයේ ගැන හිතන්න ඕනේ නෑ පුතේ ඒ තමයි අර දරුවාට නෝ කොහොමද මම බලාගෙන ඉන්නේ අපේ කී තමයි ඒත් පුතේ වැරද්ද වැරද්දමයි මොන දේ වුණත් කිරිස අපේක් මෙහෙම දාලා යන්න පුළුවන් නම් ඒ ගෑනුකමින් ඉතින් ඇති වැඩක් නෑ ඔව් අයියේ අපිට මේ කෙලිපැංචි වැඩි නෑ මම පුංචි අම්මා තමයි ඒත් මේ කෙලිපැංචිගේ වේදනාව දුක මට දැනෙනවා අද ඉඳන් මම චූටි දෝනිගේ පුංචි අම්මා නෙමෙයි අම්මා වෙන්නම් දස මාසයක් කුසේ හොවාගෙන නොඑක් දුක් විඳලා දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඒ විතරක් නොවේ තමන්ගේම රුධිරය සුදු කිරි කරලා ඒ පැටියාගේ බඩ පුරවන්න තමාගේ හැමදේම කැප කළා
දරුවගේ සැපත ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ ලෝකේ එකම අයෙකුට විතරයි. ඒ තමයි ලෝකයක් හිස නමන මව් පදවිය දරන අම්මා. ගෑනෝ අපිට තියෙන්නේ හිතක්. කැඩෙන බිඳෙන අනිත් අයට වගේ රිදෙන හැඟෙන. ගෑනෝ අපි ජීවිතේ කරන්න ඕන කැපකිරීම විතරද? ලෝකේ නිදහස තියෙන්නේ පිරිමින්ට විතරද? පිරිමින්ට පුළුවන් නම් අපි කළාම මොකද? මෙහෙම කරන්නේ මම විතරද කියලා හයක් හතරක් නොදන්න කිරිබොන කිරිසප්පයන් අසරණ කරලා තමන්ගේ සතුට වෙනුවෙන් නිදහස හොයාගෙන යන, එහෙම නැත්තම් සමහර කිරිසප්පයෝ ගංගාවලට කුණු කාණු වලට දාන අම්මලා මේ ලෝකේ ඉන්නවා. සමා වෙන්න උන්ට අම්මලා කියන්න බෑ. අවාසනාවකට එහෙම ගෑනු මේ සමාජයේ ඉඳලා තියනා වගේම ඉන්නවා. වරද ගෑණිගෙ විතරක් කියලා මම කියන්නේ නැහැ. සමහරක් පිරිමිත් ඒවට වග කියන්න ඕන. වරද කාගේ වුණත් තමන්ගේ නිදහස ඕනි නම්, තමන්ගේ ආසාවන් ඉටු කරගන්න ඕනි නම් දියුණු සමාජයේ ගොඩාක් ක්‍රම තියෙනවා. එහෙම දෙයක්වත් පාවිච්චි කළා නම් අද සමාජයේ මෙතරම් දරුවන් අසරණ වෙන්නේ නෑ නේද? ගැහණියක් වූ නිසාවත්, දරුවෙක් වැදූ නිසාවත් කාන්තාවක් මවක් නොවන්නේය. පිරිමියෙකු පියෙක් නොවන්නේය. ඒ නිමකට පත්වන්නේ පින්න ප්‍රඩක්ෂන් ආයතනය මගින් ඉදිරිපත් කරනු ලබන පින්න මතක අඩවිය ඔස්සේ විකාශයට ලක්වන කතාංගමාලාවේ 129 වන දිගහැරීම වූ සෙනෙහසේ මායාව කතාංගමාලාවයි. එහි ත්‍රිපිටපත් රචනය කළ ඕකේ සුසන් චනක මදුසාන්, හඬකැවීම මන්සින් සහයෝගය ලබා දුන්නා දිලිනි සෙව්වන්දි නොහොත් ඔස්කා, ශාමිනී අනුරාධා, ප්‍රබෝධ දිල්සාන්, චවින්දි ප්‍රභාෂිනී, බානුක ආවින්ද, ඉෂාරා මදුසානි, ඉමාෂා වීරසිංහ, වාසනා ලක්මාලි, චලනි අමරසිංහ, වයලට් ප්‍රියදර්ශනි සමගින් අවිස්ක තත්සර. සංස්කරණය කළ රශ්මි ප්‍රභා ඒගොඩවත්ත, සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක. ඉතින් මෙවන් කතාංග මාලාවක් ඔබගේ යළින්දෙට රැගෙන එන්නට තිරේ පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්න දූ ඇතුළු පින්න කණ්ඩායමටත් මෙවැනි කතාංග මාලාවක් ගුවන සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම ඇත්කපවින සීහාණ්ඩ ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමියතුළු සීහාණ්ඩ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ති ස්තුතිය පොද කළ යුතු තිබෙනවා. එමනම් ලබන සඳත් රාත්‍රී 9ට මෙවැනි කතාංග මාලාවකින් හමු වෙනතුරු සමුගෙන යන්නටයි සූදානම. අයිබෝවන්. සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.